wassalatu wassalamu ala rasulillah. Amma ba'd, maka dikalalah ta'ala di alim Quran dari dalam wama ya'mal su'an au yaslim nafsuhu summa yastaghfirullaha fi illaha ghaful rahim. Oke, wacana bodi wadah tiba samain dan ini tetap main purdune terus matlab itu yang masuk ke idea tauba ding me masuk ke idea terus kya tauba kya ini yang kisi kene akusal karya itu akusal kan kya itu kiri me dengan alat yang sama wajin don anu hari me anu kya tauba kya anu itin මේ අපි එහෙම කරනකොට දැන් කතා කරලා කියන්න එක් තැනක එක්කෙනෙක් කිව්වලු දෙයල් මට මේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා මම මේක විසඳලා දෙන්නේ දැන් කොහොමද මම මේක විසඳගන්නේ එතකොට කිව්වලු දැන් මම ඔයාලට ප්‍රශ්න පහක් කියන්න ඒ ප්‍රශ්න පහට ඔයාලා උත්තර දෙන්න මේ දෙන්න පුළුවන් නම් කියලා තවෙන් ප්‍රශ්නේ තමයි ඔයාට පුළුවන් ඔයාට මේ දෙවියන් අල්ලා ලබා දෙන ආහාරය නොගරින්ද ඇත්තටම කියා කිව්වලද ඒක නම් බෑ හැම දෙනාටම දෙවියන් අල්ලා තමයි ආහාර ලබා දෙන්නේ මේවා නොගරින් කියොත් කොහමද මේ මාත් මෙයා මේ දෙකල ඉතින් ඒකෝ එහෙම නම් ඔබ දෙවියන් අල්ලා කියන විදිහ පිළිපදින්නේ නැත්තේ පව් කරන්නේ ඇයි කවවලින් සමාව ඉල්ලන්නේ නැත්තේ දෙවියන් කාරණේ හොවල් එහෙනම් ඔයාට මේ මිහිතලේ Nah, ini tuh, ඊට පස්සේ කිව්වල එහෙනම් ඔයාට මලකුල් මොත් එනවා පැමිණෙනවා ඔය අවස්ථාවේදී ඔයාට යන්න පුළුවන් වේවි. ඇත්තටම ඒවල කියනවා එහෙම අනිවාර්යෙන් දෙවැන්නලා බල කැමැත්ත අනුව තමයි යන්න වෙන්නේ. කියන්නේ අන්තිමේ දිල්ලනවා. කියනවා මට එකවරක් ඒ වෙලේ කියනවා මං ගිහලා පාපොච්චාර කරලා එන්න. එහෙම එහෙම යන්න දෙන්නේ නැහැ. අන්තිමේට මරණය මත ජීවිතයෙන් පස්සේ අර්පදේන දෙනවා. කැඳවාගෙන යන්න මේ කවුද එනවනේ ඒ කට්ටියෙදිත් මලයි කරු. ඊපස්සේ එවලෙත් එයාට චාන්ස් දෙන්න. ඊටස්සේ කියනවා මම ගැලවෙන්නේ කොහමද? එහෙමනම් දෙවියන් අල්ලා වෙනුවෙන් ඔබ පාවොච්චන යෙදෙන්න. මේ ඔක්කොටම සමාවය දෙනවා. ඇත්තටම කියනවා නම් අපි දැන් බලන්න ජීවත් වෙන කාලේ අපේ සිටින කාලේ හැමතැනම අපි වැඩ රාජකාරී කරනවා. සමහර මිනිස්සු අපේ වැඩ රාජකාරී යෙදෙන තැන විතර පමණක් අපි පව් වැඩ කරන්නේ නැහැ. මොකද රාජකාරී මෙව්වේ කියලා එතන විතර සැරසිලා අපි කරන්න ගියොත් එහෙම ඒකෙන් අපිට වෙන්නේ එතන විතර කෙලියට ඇවිල්ලා ඒකෙන් සම්පාපුච්චන වෙන්නේ නැහැ. ඒ වගේම තව සිතනවා මම දුරාචාරය යෙදෙන්න හොඳ නැහැ. මොකද සමච සමකෙනෙක් කිව් ඇයි එයාට ලෙඩක් තියෙන ලෙඩ තියෙන නිසා දුරාචාරය යෙදෙන්නේ නැහැ. එයාගේත් කාලා පව සමා වෙන්නේ නැහැ. මොකද එයා ඒ හේතුව හිතාගෙන නෙවෙයි මේ පවචාරය කරන්නේ එයාගේ ලෙඩෙන් ඉඳා. තව කෙනෙක් කියනවා මම පොලිය කියන නයට දෙන්න කියන්නේ දෙන්නේ නැහැ. මේ මොකද එයාගේ සල්ලි නැහැ. නැත්තම් යාර හේතුව මත නෙවෙයි දෙවියන්ගේ බේබත්තිය හේතුව නෙවෙයි. ඉතින් අපි පාවිච්චන යෙදෙනවා නම් තාගන්න ඕනේ පළවෙනිම අපි කරන්නේ කොහොමද අපි සිතාගෙන ඉන්න විදිහට පළවෙනි කරන්නේ අපි කොහම එම පාපයෙන් කරනවා නම් එම පාපයෙන් ඉවත් වෙන්න ඕනේ පළවෙනිම කරන ක්‍රියාවෙන් දෙවෙනි එක පිරිසුදු
පෙර කරුම් පාපයන් තියෙනවනේ අපි ඒවා අනිවාර්යෙන් පස්සපස්සෝ විස්තර කරන්න ඕනේ කියලා හිතා ගන්න මම මේක කරා නේද ආයෙ කරන්න හොඳ නැහැ මෙවැනි පාපයන් නැවත කරන්නේ නැතුව අපි ස්ථාන කරගන්න ඕනි මේ වගේ දේවල් කරන්නේ නැතුව ඉන්නේ ඇත්තනම කියනවා නම් දෙවියන් අල්ලා විසින් අපි සුළුසුල් පාපයන් ගොඩක් කරන කියලා කීම පාපයන් වලින් දෙවියන් අල්ලා අපිට ආස්මාන තරම් පාප කරත් දෙවියන් අල්ලා සමාදෙන්න කැමති අපි හරියට නිසයාකාර පිරිසිදු චේතනාවෙන් පාපචාරය කරලා අපිට දෙවියන් අල්ලා ලබා දෙනවා දෙවියන් අල්ලා කියනවා මම ආස්මාන තරම් ලබා වැඩ කරත් ඒක සමාව දෙනවා පොළොව තරම් එච්චර පාප කරත් සුළු පාපයන් වල සමාව දෙනවා ඉතින් මහපාපයන් තියෙන මහපාපයන් අනුමාරෙන් අපි පළවෙනි පාර කරලා තිබුණොත් ඒක අනුම දෙවෙනි වතාවට අනුමාරෙන් කරන්න හොඳ නැහැ ඒක සමාව අදින් දෝනි අපි එක පාරින්ම හිතලා කළා ආය දෙවෙනි වතාවට කරන්නේ නැහැ කියලා මම අනුමාන කරේ කිව්වොත් අපිට දෙවෙනි වල සමාව දෙන්න ඒ වගේම අපි පව්වලින් සමාව ඒ කියන්නේ එලෙන් බේරෙන්නේ කොහොමද ඇත්තටම කියනනම් අපි පළවෙනිම සලාතේ කරනවා නම් බලන්න එක්කෙනෙක් හිතන අපි ගේ ඉස්සරහ ගඟක් වගේ තියෙනවා කියලා. පස්සතාව නැහොත් හැමදාම උදේට අපි පිරිසු දෙනවා නේද? ඒ වගේ සලායත පස්සතාව දින්නේ කරොත් අනිවාර්යයෙන් අපේ කරපු කුසල් වලට සමාව දෙනවා නුවන් දෙවියන් ලා. අපි එල්ලා දෙටින්න ඕනේ සලායතේ කළ. ඒ වගේම රාමදාන් මාස උපවාසය දෙනවා. එදාටත් අපිට සමාව දෙනවා. ඒ කියන්නේ පෙරකල පාපයන් වලට සමාව දෙනවා. අනිවාර්යෙන් ඒ වගේ හජ් මාසේ හජ් කරපා දිනේදී උපවාසය දෙන හජ් කර ඒකට සමාව ලැබෙනවා. ඒ වගේම අපි හිතන ගෝණි දැන් මේ වගේ අපි පාප කර්මෙන් කරන්නේස යාළුවන් නිත සිටන අපි කරනකොට දැන් එතන නරකල යාළුවන් සිටනවා ඒත් එක්ක ගැලපෙන්නේ ගැලපෙන්න හොඳ නැහැ අපි වෙනම අපේ මාර්ග සොයා ගන්න ඕනි එහෙම සොයාගෙන යාළුවෝ ඉන්න කියලා එයාලට යාගෙන හැල්ල අපි විතරක් අපේ මේ යාමක